සුබ දවසක් වේවා ආදරම්මිතාතිපතිද්වේ. සත්ත්ව ලෝකයේ ගත්වත් මනුස්ස ලෝකයේ ගත්වත් සුවිශේෂී කරුණක් තියෙනවා මේ සතුන්ගේ ජීවිතවලින් මිනිසුන් බලාපොරොත්තු වෙන සුවිශේෂී කරුණක් තියෙනවා. ඒ තමයි කීකරුකම. සතෙකුට, බූසෙකුට, බල්ලෙකුට ගෙදර හදන කොටියෙක් වෙන්න පුළුවන්, සිංහයෙක් වෙන්න පුළුවන්, අලියෙක් වෙන්න පුළුවන්, හීලෑ කරගත්ත සතෙක් වෙන්න පුළුවන්. කම් කිව්වොත් එන්න කිව්වොත් එන්නට ඕනේ, සිට කිව්වොත් ඉඳ ගන්නට ඕනේ, ඊට් කිව්වොත් කන්නට ඕනේ, මේ ප්ලේ කිව්වොත් සෙල්ලම් කරන්නට ඕනේ. දැන් මේ ආකාරයෙන් සතාගෙන් බලාපොරොත්තු වෙනවා. මනුස්සයාගෙත් ඒ වගේම තමයි. මනුස්සයාගෙනුත් ඒ විදියටම බලාපොරොත්තු වෙනවා. කියන විදියට ඉඳීවි, කන වේලාවට කෑම කාවි, නිදාගමුයි කියපුවම නිදාගනීවි, පාඩම් කරන්න කියපුවම පාඩම් කරාවි, රස්සාවට යන්න කියපුවම රස්සාවට ආවි, බඳින්න කියපුවම බඳීවි. මේ ආකාරයෙන් මේ මනුස්ස චර්යාව තුලත් මේකම බලාපොරොත්තු වෙනවා. මේක නරකයිද කියලා හැවුවොත් නැහැ, මේක හොඳයි. ප්‍රශ්නේ තියෙන්නේ එකඟ වෙන්න බැරි තැන කීකරු වෙන්න බැරි වෙනවා. එනිසා ගොඩක් වෙලාවට මේ තාත්ති පුතේද්දුවේ මේ එකඟතාවයේ කියන දේ මිනිසයාගේ ජීවිතය තුළ හුරු කරගන්නට ඕනේ. මා කැමති දේ කරන්න තමයි ගොඩක් වෙලාවට මම කැමති. අනිත් අය කැමති දේ මට කරන්න සිදු වුණොත් එතනදී මම මේ එක්කෝ බනිනවා, එක්කෝ කෑ ගහනවා, එක්කෝ දුකටපත් වෙනවා, එක්කෝ සතුටටපත් වෙනවා. හැබැයි සතුටටපත් වෙන්නේ කවදද? ඔබ අර ඔබට කියන කෙනා සමග එකඟ වෙන මොහොතේදී. එකඟ වෙන මොහොතේදී තමයි ඔබ කීකරු වෙලා ඒක පිළිපදින්න පටන් ගන්න. එනිසා ඉස්සල්ලාම එන මනුස්ස චර්යාව තුළ අපි පුරුදු කරන්නට ඕනේ මොනවද? එකඟතාවයේ තමයි පුරුදු කරන්නට ඕනේ. අම්මත් එක්ක එකඟ වෙන්න, තාත්තත් එක්ක එකඟ වෙන්න. එනිසා දැන් මේක නැතුව යන්නේ කවදද? බඩ ඇතුලේ දරුවා ගර්භාෂයේ ඉන්නකොට දරුවත් එක්ක අම්ම එකඟ වෙන්නේ නැහැ. අම්මා දරුවගේ ස්වභාවය හඳුනන්නේ නැහැ. එනිසා හැමලෑම කියන්නේ මියා කකුලෙන් ගහනවා, මට වද දෙනවා, මට නිදා ගන්න විදියක් නැහැ, මං වමනේ දානවා, මේ හරිම අමාරුයි. මියා බඩ ඇතුළට ආපු දවසේ ඉඳලම මට පුදුම විදියට මහන්සි, මට නිින්ද යන්නේ නැහැ, බලන්නකෝ මගේ මූණේ හැටි, බෙල්ල වටේ කළු වෙලා. දැන් මේ ආකාරයට මේ ගොඩක් දේවල් මේ එකඟ වෙලා, එකමුතු වෙලා දෙන්නම වර්ධනය වෙන ගතිය අඩු වෙලා ගිහිල්ලා. ඉන්සා මොකද වෙන්නේ? නතරනම් මේ තාත්ති පුතේ දුවේ හම්බුණාට පස්සෙත් ළමයා එකඟ වෙන එක චුට්ට චුට්ට අඩු කරලා දානවා. කිරි දෙන්න යනකොට කිරි බොන්නේ නැහැ. නිදා ගන්න කියනකොට නිදා ගන්නේ නැහැ. මේ එතකොට දැන් මේ සම්බෙදියාව සම්බන්ධතාවය පොඩ පොඩ අඩු වෙලා යනවා. තාත්තගේ ජීවිතය ඇතුළෙත් එහෙමම තමයි. තාත්තා විශේෂයෙන් දරුවා හම්බෙන්න ඉන්න මොහොතේදී අම්මගේ කුස ඇතුලේ ඉන්න දරුවත් එක්ක එකඟ වෙන්නේ නැහැ. භාර්යාවත් එක්ක එකඟ වෙන්නේ නැහැ. මේ එකඟතාවයේ නැතිකම තමයි ගොඩක් වෙලාවට අද ලෝකයේ ඇතුලේ ඝට්ටනයක් ආකාරයෙන්, ප්‍රශ්නයක් ආකාරයෙන් මතුවෙන්නට සලස්සලා තියෙන්නේ අකීකරුකම කියන දේ. හැබැයි අපි කතා කරන්නේ අකීකරුකමයි. හරිම මුරණ්ඩුයි ෆාද, හරිම අකීකරුයි ෆාද, තුට්ටුවට ගණන් ගන්නේ නැහැ ෆාද, කියන දේ කරන්නේ නැහැ ෆාද. නමුත් ප්‍රශ්නේ තියෙන්නේ එතර නෙමෙයි. ප්‍රශ්නේ තියෙන්නේ එකඟ වෙන්න හුරු කරලා නැහැ. එනිසා පොඩි කාලේ ඉඳලා අම්මේ තාත්ති පුතේ දුවේ එකඟතාවයේ තුල හුරු වෙනකොට රිවෝඩින් මෙතඩ් එකක් පාවිච්චි කරන්න. යම්කිසි මොහොතක එකඟ වුණ ගමන්ම මනසට සතුටක් ඇති වෙන දෙයක් කරන්න. ඒ ජීවිතයේ සතුටක් ඇති වෙන දෙයක් කරන්න. එකඟ වුණ ගමන්ම අඩුම ගානේ හාදුවක් හරි දෙන්න. නේ බදාගෙන හාදුවක් දෙන්න. එකඟ වුණාම ටොපියක් දෙන්න, ටොෆි එකක් දෙන්න. නේ එකඟ වුණාම නේ ලස්සන තෑග්ගක් ගෙනලා තියාගෙන ඒ තෑග්ග දෙන්න.
එදාට තමයි තේරෙන්නේ එකඟතාවයේ මනසට යම්කිසි ආකාරයෙන් තෘප්තියක් ගෙන දෙනවයි කියලා. එහෙනම් රත්රනම් මේ තාත්තිපුතේ දුවේ එකඟ වෙලා එකමුතු වෙනකොට ස්වාමින් වහන්සේගේ දේව ආශිර්වාදය ඔබේ ජීවිතයේ වෙතට ගලාගෙන එනවා. ඔබටම දැනේවි, හැඟේවි, වැටහේවි. ජෙසු පිහිට.